යම් මනසේක මරණාසන්න මොහොතේ ද අපි හිතමු රුවන් වැලිසෑය මතක් වුණා. ඒ රුවන් වැලිසෑය මතක් වුණාට පස්සේ ඒ මනුස්සයාට විදර්ශනා කරගන්න බැරි වුණොත්, ඒ රුවන් වැලිසෑය කියන එක විදර්ශනා කරගන්න බැරි වුණොත් ඒ අවිද්‍යාව නිසා ඒ රුවන් වැලිසෑය උපාදානයට අනුකූලව භවය සකස් වෙන භවය, ඒතකොට කාම භවයක්නේ. ඒතකොට කාම, ඒතකොට ඒ භවයට අදාළව ජාති කියන්නේ දෙයියෙක් හරි මනුස්සයෙක් හරි වෙලා උපදිනවා. එතකොට අපි හඳුනන්නේ දැන් ඒ මනුස්සයා හරි දෙවිය ඒ උප්පත්තියට හේතු වෙන ප්‍රතිසන්දියට හේතු වෙන්නේ අපි හඳුනන්නේ අර රුවන් වැලිසෑයට කලින් භවය අර රුවන් වැලිසෑය අනිත් විදිහට දැකීම නොහැකි වෙච්ච නිසා අපි හඳුනන්නේ. එතකොට එතන තිබුණු අවිද්‍යාව නිසා හටගත් يعني රුවන් වැලිසෑය අවිද්‍යාව නිසා දැක්ක නිසා අවිද්‍යාවෙන් දැක්ක නිසා ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන අදහසින් එතකොට මේ ප්‍රතිසංසිතේ එතන එහෙමද අපි හඳුනන්නේ. එතකොට මේ ප්‍රතිසංසිතේ තර අවිද්‍යාව සහ සංඛාර සහ විඥාන කියන්නේ ඒ පටිසමුප්පාදයේ ගැලපෙන්නේ. මහත්තයා ඔතනදී මේ ප්‍රශ්නේ ආහන්‍ය මහත්තයෝ යම් කෙනෙක් මරණාසන්න මොහොතේ රුවන්වැලි සෑසමිදුන් වහන්සේ අරමුණු වෙනවා අවසාන සිතට. නමුත් අරමුණු වෙන වෙලාවේ ඇතිවෙන්නා වූ ආස්වාදයේ නිසාම ඒ මහත්මයාට ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න හෝ රුවන්වැලි මහසෑය අනිත්‍ය වශයෙන් දකින්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එතකොට රුවන්වැලි මහසෑය දකිනවා කියන කුසල් සිතක්, ඒ කුසල් සිත සකස් වෙන මොහොතේ මෙයා තුළ වැඩෙන සප්තපොජ්ජංග, ඒ සප්තපොජ්ජංගයන්ගේ ආස්වාදයේ තුල ඉඳගෙනම එයා අවසාන හුස්ම හෙළන ස්තේන. එතකොට ඒ සප්තපොජ්ජංගයන්ගේ මේ ආස්වාදයේ තුල ඉඳගෙන අවසාන හුස්ම හෙළද්දි අවසාන චුස්සිත සකස් වෙද්දි අනිවාර්යයෙන්ම එයා දිව්‍ය මනුස්ස උපතක් කරා අනිවාර්යයෙන්ම යනවා. තේරෙනවද? ඉතින් ඒක මාත්‍රෝ මොකද ඒ දිව්‍ය උපතක් කරා ගිය ඒ අවසාන චුතිසිත අවිද්‍යාවට අදාළවයි සකස් වුණේ. අනිත්‍ය සංඥාවක් ඇතිුනේ නැහැ. දැන් රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ පමණක් නෙමෙයි යම් කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අවිද්‍යාවෙන් ගත්තොත් එතනත් සකස් වෙන්න ඔය හේතුවමයි. දැන් වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අවිද්‍යාවෙන්මයි ගත්තේ මුලින්ම. තේරෙන? ඒ රූපකාය දිහා දකමින් ඒ රූපකාය තුල තියෙනා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ ආස්වාදයේ විඳිමින්ම නික්ලේශී ආස්වාද විඳිමින් හිටියේ. තේරෙන? නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියන වක්කලී මේ කුණු කය දිහා දකින්න එපා, මේ කුණු රූපය දිහා දකින්න එපා කියලා. තේරෙන? මේක අනිත්‍ය වෙන්නා වූ රූපයක්, මේ රූපය අනිත්‍ය භාවයේ දකින්න මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන බබලන රූපකායත් අජාති ජරා ව්‍යාධි වලට යටත් රූපකායක් කියලා බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට දේශනා කළා. නමුත් අවසානයේ වක්කලී ස්වාමීන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ කමඨාන ජීවිතයට අරගෙන. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ආස්වාදයේ තුන මිය පරලව ගියොත් ඒ මරණයත් අවිද්‍යාවට ඇති මරණයක්මයි. එච්චරයි. බුදුරජාණන් වහන්සේගේ රූපකාය තමයි සිහිපත් කරගත්තේ. එහෙම නැත්නම් ඉතිපිසෝ ගුණය තමයි සිහිපත් කරගත්තේ. නැත්නම් සුගතෝ ගුණය, ලෝකවිදූ ගුණය තමයි සිහිපත් කරගත්තේ. නමුත් ඒ සිහිපත් කරගෙන ඒ සංඥාව නිත්‍ය වශයෙන් ගන්න තැනදී ඒත් අවිද්‍යාව තුළම භවය සකස් කරගන්න. තේන්න? එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන සමහර විට යා දෙවියෙක් වෙන්න පුළුවන්. නමුත් දෙවියෙක් වෙලා දිව්‍ය තලයේදී කරගන්නා වූ අකුසල් නිසා යා නැවත සතර අපායකට වැටෙන්න එනම් අවිද්‍යාව තුළයි තියෙන්නේ. තේන්නා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේවා, රුවන්වැලි මහසෑ සමුදුන් වහන්සේ වේවා අපි නිත්‍ය සංඥාවෙන් අරගෙන නිත්‍ය සංඥාව තුළ සකස් වෙන සප්තබොධ්‍යංගයන්ගේ ආස්වාදයට බැඳිලා අපි අවසාන චුතිසිත සකස් කරගත්තොත් ඒ චුතිසිත සුගතියටයි අයිති වෙන්නේ. නමුත් ඒ සුගතියට අයිති වුණා වූ චුතිසිතත් අවිද්‍යාව තුළ සකස් කරගත්තා වූ හිතක්මයි. අවිද්‍යාව තුළ හිතක්මයි. තේරෙනවා? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මැරෙනකන් ඉන්න එපා, මැරෙන්න පෙර ආතුව මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේට එකතු කරගන්න කියලා. මොකද මැරෙන වෙලාවේ අවසාන චුතිසිතට උපාදානය වෙන්නේ රූපයක්මයි, ඒ රූපය ඇසුරෙන්මයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම රූපය විදර්ශනා නුවණින් දැකලා පොහුණු වෙන්න, පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරන්නේ. අන්නේ නිසා ඒ වගේමයි සමහර කෙනෙක් දැන් කෝකාලික කියන ස්වාමීන් භික්ෂුව මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගන්න.
දෙවන සාරිපුත්ත මහ රහතන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගෙන තමයි කෝකාලිත භික්ෂුව මේ අපවත් වෙන්නේ. අපවත් වෙලා බරපතල දුකෙන් පිරිච්ච නිරයකට වැටෙනවා. තේරෙනවා. එතකොට ඒ සිතත් අවිද්‍යාව තුළ සකස් වුණා වූ සිතක්මයි. නමුත් ඒ අවිද්‍යාව තුළ සකස් වුණ සිත ද්වේෂයට අදාළව දුගතිය උපතකටයි ආරම්භ වෙන්නේ. තේරෙනවා. නමුත් ඒ අවිද්‍යාව තුළ ද්වේෂයට අදාළ හිතක් සකස් වුණත් අපි දක්ෂ වුණොත් අතීතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තුලින් අනිත්‍ය සංඥාව මතු කරගන්න එතනදී අපි දක්ෂ භාවයටපත් වෙනවා. කොහොමරි අපි සකස් කරගන්නා හිත ආස්වාදයට යටත් හිතක් නම් ඒ සෑම සිතුවිල්ලක්ම අවිද්‍යාව තුල සකස් කරගන්නා වූ අවිද්‍යාව පෝෂණය කරගන්නා වූ හිතක්මයි. දැන් අද උදේ ඉඳන් මේ වෙනකම් මහත්යා හිත කීදාහක් ඇති කරගන්න නැද්ද? තේරෙනවද? නමුත් ඒ සෑම හිතක් තුලම තිබෙ තෘෂ්ණාව නේද? අනා වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක්මයි නේද? මහත්යා දැන් මේක ඔය පටිගත කරන්නේත් මහත්යෝ නික්ලේශීවද? එතනත් තෘෂ්ණාවක් තියෙනවා නේද? ඕක මොකක් හරි හේතුවක් නිසානේ ඕක දාන්නේ. කෝ මේ තව කෙනෙකුට අහන්න දීලා ඒ තුලින් සතුටු වෙන්න, ඒ තුලින් මේ පිනක් රැස් කරගන්න, ඒ තුලින් ධර්ම දානය පින රැස් කරන්න කොච්චර දේවල් ඔය හිත තුල තියෙනවද කියලා බලන්න. නේද? ධර්මයේ තමයි යහන්නේ, ධර්මයේ තමයි ප්‍රශ්න කරන්නේ නේද? නමුත් මේ වෙලාවේ කොච්චරනම් තෘෂ්ණාවට අදාළ සිතුවිලි අපි තුල සකස් වෙනවා නේද? නමුත් ඒ තෘෂ්ණාවට අදාළ සිතුවිලි සද්ධාවෙන් පෝෂණය වෙලා තියෙන්නේ, ධර්ම දානමය චිත්තයෙන් පෝෂණය වෙලා තියෙන්නේ. නමුත් ඒ සෑම දෙයක් තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. එහෙනම් තෘෂ්ණාව බැසගෙන තියෙන නිසා මහත්යා මේ මොහොතේ ධර්මයට අදාළ ප්‍රශ්නය අහුවත් මහත්යෝ ඒ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අවිද්‍යාව තුල සකස් වෙන අවිද්‍යාව පෝෂණය කරන සිතුවිල්ලක්මයි. තේරෙනවා? අවිද්‍යාව පෝෂණය කරන සිතුවිල්ලක්මයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන සිතුවිලි නිරතුරුවම අනිත්‍ය සංඥාවට අපි යටත් කරගන්න. තේරෙනවද? මේ තුලින් සකස් වෙන යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදය හැම වෙලාවෙම අනිත්‍යයි කියන කාරණය දකින්න. මොකද මම ඔය හුඟාක් වෙලාවට මට අතීතයේ එක එක මහත්තුරු ඇවිල්ලා ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. නමුත් මහත්තු මම ඒවා ක්‍රමානුකූලව සීමා කරලා තියෙන්නේ. මොකද මට මුණ ගැහුණේ කිසිම මහත්ෙක් ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. මොකද අර ප්‍රතිචාරයන් ඉස්සරහා ඒගොල්ලෝ බැඳිලා යනවා. තේරෙනවද? එතකොට මේ බැඳිලා ගියාට පස්සේ අපි ඒගොල්ලන්ට උපකාර කරනවා කියන්නේ මාත්‍ය අපි අවිද්‍යාව වැඩි කරගන්න උපකාර කරනවායි කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා භික්ෂුවක් හැටියට මං කිසිම කෙනෙකුට පංච නීවරණ වඩා ගන්න නම් උදව් කරන්නේ නැහැ. නමුත් මට තේරුණොත් සප්තබොජ්ජංගයන් වඩා ගන්නවා කියලා සප්තබොජ්ජංගයන් වඩා ගන්න මොහොත දක්වා උදව් කරනවා. පංච නීවරණයක් වඩා ගන්න නම් කාටවත් මං උදව් කරන්නේ නැහැ භික්ෂුවක් හැටියට. මොකද ඒක අපේ යුතුකමක් නේද? ඒසා නිරතුරුව සකස් වෙන්න දකින්න ඕනේ. කොයි මොහොතක හෝ අපි තුල සකස් වෙන්නේ නিত্য සංඥාවෙන් ගන්න සිතුවිල්ලක් නම් බුදුරජාණන් වහන්සේ ගැන වේවා, ධර්ම රත්නය ගැන වේවා, සංඝ රත්නය ගැන වේවා, ධර්ම දාණය ගැන වේවා, මේ සෑම නিত্য වශයෙන් ගන්නා සිතුවිල්ලක්ම මහත්යෝ අවිද්‍යාව පෝෂණය කරනවාමයි. තේරෙනවද? එනිසා අවිද්‍යාව පෝෂණය කරන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සකස් කරගන්නා වූ සෑම ආස්වාද ජනක සිතුවිල්ලක් පසු සිත අනිත්‍යය කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙනවද? අනිත්‍යය කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කොයි සිත තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඒ සිත අපි අනිත්‍ය වශයෙන් දැක්කේ නැත්තම්. තේරෙනවද? මාත්‍යා දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරද්දී ඒ ඉදිරිපත් කරන ප්‍රශ්නේ ඇසීම උදෙසා සකස් වෙනා වූ හිත තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒ වගේම මහත්යා නිහඬව හිටියොත් කොහාට හරි ගිහිල්ලා ඒ නිහඬව ඉන්නා වූ සිත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒක දැන් කෙනෙක් හිතුවොත් නෑ, දැන් මම සමාජයට යෑමෙන්, ප්‍රශ්න කිරීමෙන්, ධර්මයේ තුර හැසිරීමෙන් මේවා තුලින් අපිට තෘෂ්ණාව සකස් වෙනවා කියලා මම දැන් ගෙදෙට්ට වෙලා නිහඬව ඉන්නවා කියොත් පෙරලා මායя එතනත් තෘෂ්ණාවෙන්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ නිහඬභාවය තුලවත් ප්‍රශ්න කිරීම තුලවත් නෙමෙයි. ඒ දෙක තුනම නෙමෙයි ප්‍රශ්නේ විකල්පයේ තියෙන්නේ. තේරෙනවද? නිහඬභාවය ප්‍රශ්න කිරීමත් දෙකම අනිත්‍යයි කියන ධර්මතාවය තුල. තේරෙනවද? අපි ප්‍රශ්න කිරීමට ඇලිලා නිහඬභාවයටපත් වුණොත් එතනක් තියෙන තෘෂ්ණාව, අපි නිහඬභාවයෙන් මිදලා ප්‍රශ්න කිරීම දෙසට ආවොත් එතනක් තියෙන්නේ තෘෂ්ණාව. තේරෙනවද? ඒ නිසා නිහඬභාවයෙන් ඉන්න අවශ්‍යත් නැහැ. නිහඬභාවයෙන් හිටියත් ඒ නිහඬභාවයත් අනිත්‍යයි කියලා දකමින් නිහඬභාවය තුල ඉන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න කිරීම තුල හිටියත් ඒ ප්‍රශ්න කිරීම කියන කාරණයත් ඒ සිතුවිල්ලත් ඒ රැස් වෙනා වූ සංස්කාරය අනිත්‍යයි කියලා දකමින් ඉන්න ඕනේ.